මැරෙනවනේ යකෝ හුස්ම ගන්න බැරුව හරි හුලං යන්න නැතුව හරි අපි ජීවිකාව අන්ද මන්ද වෙනවා අරිනවද වහනවද අරිනවද වහනවද අර කෑම කන එකත් භාවනාවක් කරගන්න කියලා කියන්නේ අපි ජීවිකාව වහන්න පරක් වෙච්ච හින්දා බත් ඇටයක් කොහෙට ගියාද ශ්වාසනාලයට ගියා පෙනහලට බත් ඇට ගියොත් නම් ඉතින් වැඩි කල් ජීවත් වෙන්න වෙන්නේ නැහැ හරිද තේජයක් දීලා මහා ප්‍රාචීර ගස්සනවාම හරිද දැන් මොකද කරන්නේ ඔබන් අන්න බත් ඇටේ විසින් ස්මෝල් කියන වචනේ හැදිලා තියෙන්නේ මිනිසුන්ට දැනෙන්නේ මේක ඔළුව අස්සට වීසි වෙලා ඔළුව අස්සෙන් එළියට ආවා වගේ හරි වමනේ වෙනකොට මොකද වෙන්නේ අතනින් නාස් මාර්ගයට යනවා යන්න පුළුවන් පාර ඒකනේ ගිහිල්ලා දුන් හිඳයි දියලුමයි වගේ අපෝ මල පෙරේත කෑමක් කන්නේ මේ යකා කියලා අපි ආහාර ගන්න නම් ඒකට නෙමෙයි ඒකෙදි හාමුදුරන්ට කවුරු හරි මාළු බෙදුවත් මස් බෙදුවත් ප්‍රශ්නයක් නැහැ නැත්තම් ඇහුවොත් එහෙම මේ ඊයේ මස් හොදිහම පොඩ්ඩක් නැහැ දැන් ඔබ හිතනවාද ඔය දැන් ඕවා මම කියනකොට මම ඒ වගේ ඉන්නවා කියලා නෑ මාතෝල් වගේ හරි මේ බලන්න චුට්ට මේ බලන්න හොඳේ මේක තමයි අන්න ස්රෝතය ඒ කියන්නේ මොනෝ යන බටේද ඔය කියන්නේ මොනෝ යන බටේද කෑම යන බටේ මේ තියෙන්නේ නාස් කුහරය මම මේ දල සටහනක් අඳින්නේ හොඳේ මේ තියෙන්නේ උඩු තල්ල මතක ඇති ඕගලන්ට මෙහෙම ඕකේ මෙන්න මෙහෙ මේ හරිය අස්තිමය දැඩි තල්ල මේ හරිය පේශිමය මෘදු තල්ල මතකයි නේ ඔව් මේක එතකොට මොකද්ද මුඛ කුහරය මුඛ කුහරය මං දත් දිව ය මොකුත් ඇන්දේ නැහැ හොඳේ මේ මොකද්ද මේක ඇවිල්ලා ස්වරාලය මේක ශ්වාසනාලය හරි මේක දිගේ තමයි මොනව කරන්නේද මේ ආස්වාස ප්‍රාස්වාස ගමන් කරන්න හරි දැන් මාර වැඩේනේ මේ බලන්න මේ මේකේ මේ මට හිතෙන්නේ මේ මිනිසාගේ ශරීරය ඩිසයින් කරනකොට මොකක් හරි අවුලක් වෙලා වගේ. දැන් මේ 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 තල්ල දැම්මේයි නාස් මාර්ගයේ මුඛ මාර්ගයෙන් වෙන් කරන්න. ඇයි වෙන් කරන්නේ? නැත්තම් ඒක කනේ ඔක්කොම නහයසට යනවානේ. ඒ වුණාට මාර වැඩේනේ. මොකද මාර වැඩේ? මේ හරියදි මොකද්ද වෙලා තියෙන්නේ? මේ හරියදි ආහාර ඔහොම ගිහිල්ලා ඉවරලා මෙහෙම යනවා. හුස්ම ගත්තේවා ආස්වාස වාතය ඔහොම ඇවිල්ලා අන්න දැක්කනේ. මෙහෙට යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ හරියට එනකන් මේ ප්‍රදේශයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ග්‍රසනිකාව. පැරින්ක්ස් කියලා කියන්නේ හරියට හරි. ඒ පැරින්ක්ස් කියන හරියදී ශ්වසන මාර්ගයයි ආහාර මාර්ගයයි දෙකම කොහොමද තියෙන්නේ? පොදුවේනේ තියෙන්නේ. වේලාවකට මේකෙන් මොනව යනවද? ආහාර යනවා. වේලාවකට මොනව යනවද? හුස්ම ගමන් කරනවා. කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වාතය. එතකොට ඔන්න බලාගන්න මෙතන තියෙනවා පොඩි ගැජට් එකක්. දන්නවනේ කී සතිය කිව්වා වගේ මතකයක් තියෙනවා මෙන්න පොඩි ගැජට් එකක් තියෙනවා හරිද ආහාර ගිලින වෙලාවට මෙන්න මේ ස්වරාලේ පොඩ්ඩක් උඩට ඉස්සෙනවා උඩට ඉස්සෙනවා මේ මේකේ නම මොකද්ද දන්නවනේද මෙයා මොකද්ද මේක හැදිලා තියෙන්නේ මොනවින්ද කාටිලේජක් තියෙනවා පේශිත් තියෙනවා හරිද මෙයා ඇවිල්ලා අපි ජීවිකාව එපිග්ලොටිස් කියලා එකට කියන්නේ එපිග්ලොටිස් අපි ජීවිකාව හරි එතකොට මේක ඔහම තියෙන්නේ නැහැ මේක ඇරිලා තියෙන්නේ හොඳේ ඇරිලා තියෙන්නේ මේ මේ දැන් ඔන්න මේ මේ වගේ ගානට ආපුවහම මේක වැහෙනවා සම්පූර්ණයෙන් ඔය පැහැදිලිද ඔහම වහලා තිබ්බොත් මොකද වෙන්නේ මොකද වෙන්නේ මැරෙනවනේ අකෝ හුස්ම ගන්න බැරුව හරි හුලං යන්න නැතුව හරි එතකොට මේක අරින්න ඕනිනේ මාර කෙලිය කියන්නේ මේක අරිනකොට හරිද මෙයා මේක මේ සොරාලේ පොඩ්ඩක් පල්ල හැටේනවා අපි ජීවිකාව මේ වගේ වෙනවා මේක පල්ල මට ඉතින් ඔක්කොම මේක අඳින්න බෑ උඩට පල්ල හැට යන්න ඒවා අඳින්න බෑනේ හරි ඔහොම වෙනවා හරි එතකොට මේන් බලන්න මේකෙදි වෙන අලකලංචිය මොකද අලකලංචිය කෑම ගුලියක් මෙන්න මෙතනින් යන වෙලාවේ එක බත්ඇටයක් හරි මේක අස්සට ගියොත් ඔහොම දැන් මම අහනවා ඔබෙන් ඇයි ඒ බත්ඇටයක් යන්නේ ඒක අස්සට බත්ඇටයක් කියන්නේ මේක මොනවා වෙච්ච නැති හින්දාද මේ කෑම ගුලිය ගිලින වෙලාවේ මේක මොනවා වුනේ නැති හින්දාද වැහිච්ච නැති නිසා
මේක වහන්නේ අපි හිතලද ඉබේද? ඉබේ වෙන්නේ. ඉබේ වෙන්නේ හරි. හැබැයි අපි කරන ඕන් නැති වැඩ හින්දා මේ ශරීරයට මේක වහගන්න බැරුව යනවා. ඒ ඇයි වහගන්න බැරුව යන්නේ? ඔන්න අහගන්න ඊළඟ කතාව. අපි කතා කරන්නේ කොහොමද? කතා කරන්නේ මේකේ තියෙනවා මෙන්න මෙතන ස්වර තන්ත්‍ර කියලා જાතියක්. පොඩි පටල දෙකක් මේ වගේ. කොහොම? ওই පටල දෙක මෙහෙම එකිනෙක වෙත ගොඩාක් ලං කරනවම. ගොඩක් ලං කරනවම. හරිද? ලං කරලා ප්‍රාශ්වාස වාතයේ ඒකෙන් උඩට එවනවා. එවනකොට අර පටල දෙක මොකක් වෙනවද? කම්පණය වෙනවා. ඒ කම්පණයෙන් තමයි කටහඬ හටගන්නේ. දැන් අපි කෑම ගිලින ගමන් කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? බන් මොකද වෙන්නේ? අවුල. කෑම ගුලිය ගිලින ගමන් කතා කර ගිලිනවා. මොකද වෙන්නේ? කතා කරන්න බෑ මේක වහලා. එහෙම නෝ කටහඬ පිට වෙන්නේ නැහැ. දැන් ශරීරයට කතා කරන්නත් ඕනේ. කෑම ගුලිය මෙතනින් යනකොට මොකක් කරන්න ඕනේද? වහන්නත් ඕනේ. අපි ජීවිකාව අන්ද මන්ද වෙනවා. අරිනවද වහනවද? අරිනවද වහනවද? කතා කරනවා එහෙනම් අරිමු. බද්ගුලි යනවා එහෙනම් වහමු. පැහැදිලිද ඒක? ආන්න එතකොට ඕකේ හට මෙහාට පැටලිලා වහන්න පටක් පරක් වෙච්චි වෙලාවේ ඔන්න ගුලියම යන්නේ බත්තටයක් හෝ දෙකක් මේක අස්සට යනවා. ඒ හින්දා මොනවා කරන්න එපාද? කෑම අනන ගමන් කතා කරන්න අවුලන්නේ. හපන ගමනුත් කතා කරන්න. ගිලිනකොට මොකද කරන්න ඕන? ඉල්ලා ආයෙ කතා කරන්න. හරි. ගිලින ගමන් කතා කළොත් ශරීරයත් පවුනේ අප්පා. හරිද? එයා ගාන්ට වැඩේ කරනවා. අපේ තියෙන අලුගුත් තේරුකමටනේ අපි මොකක් කරගන්නේද? මේක මේ වැඩේ අවුල් කරගන්නේ. පැහැදිලිද? ඊළඟට තවත් ඒවා වෙනවා. මේක ඉබේ වුණාට මේකට ආවේග මොලේ ඉඳන් මොනවා වෙන්න ඕනේද? එන්න ඕනේ. ඔව්. මෙතෙන්ට ආවේග එන්න ඕනේ. ඇරපිය වහපිය ඇරපිය වහපිය කික එනවා ආවේග. හරිද? දැන් කතා නොකර කෑවත් වෙනම කල්පනාවක දැන් ඉන්නේ ලොස් ඇන්ජලීස් වල. හරිද? එහෙම කවම ගිලින ගමන් එන්න කල්පනාව. අන්න එහෙම වුණාමත් මොළයෙන් මෙතෙන්ට ආවේගය වන්න පරක්කු වෙනවා. ඒ කියන්නේ වෙනමම මනෝලෝකයක ඉන්න ගමන් ගිලින්නේ. හරිද? ඒකනේ කිව්වේ මම අර කෑම කන එකත් භාවනාවක් කරගන්න කියලා කියන්නේ. දැන් මම මේ කෑම අනුනෝ. දැන් ඔන්න කනවා. ඔන්න ගිලිනවා. ක්‍රියා භාවනාව කරන දේ කෙරෙහි මොනවා කරන එකද? අවධානය පවත්වා ගැනීම. එතකොට ඔය එකක්වත් වරදින්නේ නැහැ. මේකට ඕගොල්ලෝ කියන නම මොකද්ද? මේ බද්ගුලිය මෙතනින් යද්දි බත්තටයක් දෙකක් මේ කස්සට ගියා. මේ අපි ජීවිකාව වහන්න පරක්කු වෙලා. මොකක් කියලාද කියන්නේ? ඉස්මොල්ල යනවා කියලා. ඒ වචනේ තේරුම මොකක්ද? මේ ඉස්මොල්ලක් මොකුත් නැහැනේ මේකේ. හරි, තව කවුරු හරි ඔහොම කිව්වොත් කියන්නේ විකාර කතා කියන්න එපා. ඉස්මොල්ලක් නෙමෙයි. අපි ජීවිකාව වහන්න පරක්කු වෙච්ච හින්දා බත්තටයක් කොහෙට ගියාද? ශ්වාසනාලයට ගියා. ඉස් කොහෙද? ඉස්මොල්ලක්. හරි. හැබැයි සමහර ප්‍රදේශවල කියන්නේ වෙන කතාවක්. මට ඇහිලා තියෙනවා පිට උගුරේ ගියා කියලා. පිට උගුරේ ගියා නෑ, අනිත් පැත්ත හැරුණා. උගුරෙන් පිටට ගියා. ඒ වුණාට ඒකෙත් අවුලක් තියෙනවා. ඉතින් මේ හරියට කියන්නේ මොකක් තමයිද? උගුර තමයි. ඉතින් උගුර කියලා වචනයක් බයොලොජි වල නෑනේ. එහෙම නෑනේ. මේ හරියත් ඉතින් උගුර, මේ හරියත් උගුර තමයි නේද? ඒ වචන එකක්වත් හරියන්නේ. හරියටම කියනවා නම් මොකද්ද වෙන්නේ කියන්න ඕනේ? බත්තට කීපයක් අපි ජීවිකාව වහන්න ප්‍රමාද වීමෙන් කියන්නේ ශ්වාසනාලයට ගියා. හරි. ඔව්. දැන් එහෙම ගියොත් කොහාට යනකයි යයිද මේක? මේක ඉවර වෙන්නේ කොහෙන්ද? පෙනහැලි වලින්. කමන්නෑ ඇඟටනේ කොහෙන් ගියත්. පෙනහැල්ලට ගියාම පෙනහැල්ලදී පුළුවන් ද බත්තට ජීර්ණය කරන්න එන්සයිම තියෙනවද? අනිත් අත පෙනහැල්ල කියන්නේ ඉතාසියුම්. හරිද? පෙනහැල්ලට බත්තට ගියොත් නම් ඉතින් වැඩිකල් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. හරිද? එහෙම යන්න දෙන්නෙත් නැහැ. යන්න දෙන්නේ නැහැ. මේකේ යන්න පුළුවන් මොනවා විතරයිද කියන්නේ? හුලං වෙන ඝන දෙයක් ගිය ගමන් මේක උත්තේජනය වෙනවා. මේක බිත්තිය ගෑවිච්ච ගමන්ම දෙනවා මහා ප්‍රාචීරය. මෙහ පහලින් තියෙන මහා ප්‍රාචීරය හැම ඒකට දෙනවා ලොකු උත්තේජයක් දීලා මහා ප්‍රාචීරය ගස්සනවාම. හරිද? ගස්සපුවාම මොකද වෙන්නේ? බලාගන්න පුළුවන්. එතකොට වෙන දේ හරි. මේකත් ඇරලා ගස්සන්නේ. හරි. මේක පුළුවන් තරම් ඇරලා අකුලලා
මේ බත්තටෙන් උස්සනවාම හරි එහෙම ගස්සපුවාම බත්තටේ අර ගිය විදිහට නෙමෙයි එන්නේ හරි පැයට කිලෝමීටර් 100ක් විතර වේගෙන් එන්නේ බත්තටේ හරි ආන්න එතකොට මේක විසි වෙනවා මෙන්න මෙහෙම විසි වෙනවා ඕන බලන්න ඕනේ මෙතෙන්ට යන මේම යන්නේ මෙතන වැඩිලා මෙහෙම එනවා කැරම් කැරම් ගහන්නේ හොම් අර කැරම් ගහන්නේ අපි මෙහෙම ගහපන් අකි වැඩිලා මෙහෙම යන්නේ ආන්නේ වගේ බත්තටේ මෙහෙම වැඩිලා මෙතෙන්ට එනවා දැන් කොතනද බත්තටේ මේ තියෙන්නේ දැන් බත්තටේ තියෙන්නේ කොහෙද නාස්කුවරේ දැන් මොකද කරන්නේ ඔබන් අන්න බත්තටේ විසේ ජීවිතේ කවදාවත් මේක එක දවසක්වත් වෙලා නැති අය අත උස්සන්න තාම කවදාවත් එහෙම එකක් වුණේ නැහැ යකෝ මේක මාරයි හැමෝටම වගේ වෙලා තියෙනවනේ ඔය ඉස්මෝල්ලේ කතාව කියන්නේ ඇයි දන්නවද බත්තටේ ඔළුව අසර ගියා වගේ තමයි අපිට දැනෙන්නේ දැනෙන්නේ මේ ගියාම දැනෙන්නේ කොහෙද මොලේ අසර ගියා වගේ තමයි දැනෙන්නේ හරි සමහර විට මෙහෙමයි මෙහෙ රැඳෙන්නේ නැතුව එකපාර ඒක ඒක අර ආපු වේගය අනුව තමයි හැප්පිලා ඔහොම එනකොට එළියටම විසෙන්නත් පුළුවන් නැත්තම් නාහේ කුහරේ රැඳෙන්නත් පුළුවන් රැඳුනහම හරි අමාරුයි කොහොම කරපුවා විස වෙනවා ඊට පස්සේ මාර වැඩේ මේ හරියේ නම් සෛල මිරිස් වලට ලුණු වලට මොකද වෙන්නේ ගෑවිලා ගෑවිලාම මොකද වෙන්නේ ගානක් නැහැ හුරුයි මේ හරියේ මේ නිකම් බත්තටේකුත් නෙවෙයිනේ මේක මේක ඇවිල්ලා කරෝල හොදි තැවරුණු බත්තටයක් හරිද ඕකේ ලුණු තියෙනවා කහ තියෙනවා මිරිස් තියෙනවා හරිද ඒවා මේකේ ගෑවිගෙන එන්නේ හරි නිකම් මිරිස් ටිකක් කරන් අහය අසල දාලා හොම හොගලවා ඒත් ගාන්නේ අපිට මේ හරියනේ ඔය ගෑවිලා තියෙන මෙන්න මෙහෙ උඩම මාර දෙවිල්ලයි ඉතින් වතුර බීලා බලනවා වතුර බීවට ඉතින් මෙහෙම වතුර ගියාට මේකේ දෙවිල්ලක් නැහැ මේ සමහර අය පිටට ගහනවානේ ඔහොම වෙන කෙනෙකුට නම් ගහනවානේ ඒ ඇයි ඒකේ පොඩි බලපෑමක් තියෙන්න පුළුවන් අර මේ හරියට වැදුනහම නිකන් විසි වෙච්ච නැති ඒවා තියෙනවා එනවා හරි ඕන්න පිට උගුර යන හැටි නැත්තම් මොකද්ද අනිත් වචන මාතික ඉස්මොල්ලේ ඉස්මොල්ලේ කියන වචනේ හැදිලා තියෙන්නේ මිනිසුන්ට දැනෙන්නේ මේක ඔළුව අස්සට වීසි වෙලා ඔළුව අස්සෙන් එළියට ආවා වගේ හරි ඔව් නායක උහරෙන් එළියට එන්නේ දැන් කාට හරි මෙහෙම වුණොත් එහෙම ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද මෙන්න මේකයි වාට උනේ කියලා එහෙම බැයි නම් බයොලොජි ඉගෙනගෙන වැඩක් නැහැ ඔන්න අහගන්න ආමාශයට ආහාර දානකොට හරිද උඩින් තියෙන හෘදය ආසන්න වක්‍ර විධානයේ ඇරලා පහළ තියෙන ආලාර වක්‍ර විධානයේ වහලා මේ මල්ලට පුරවම් 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 යනවා ඊට පස්සේ වතුර ටිකකුත් දානවා දාලා අර උඩින් තියෙන මොකද්ද කියන්නේ හෘදය ආසන්න වක්‍ර විධානයත් වහලා දැන් අනිත් පැත්තත් වහලා දැන් මොකද කරන්නේ අම්බරනෝ මේක හරියටම බ්ලෙන්ඩරේ වගේමයි දැන් පළතුරු ටිකක් අරගෙන කෑලි කපලා බ්ලෙන්ඩරේට දාලා වතුර ටිකක් දාලා බෙන්ඩරේ උඩ කප් එක වහන්න නැතුව ඒක වේගෙන් ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ කළා බලන්න ආය දවසේ ගෙදරින් බැන්නොත් කියන්නේ මේ පොඩි ප්‍රැක්ටිකල් එකක් සර් කිව්වේ කියලා කරන්න කියන්නේ එහෙනම් මොකක් වහන්න ඕනිද කියන්නේ කප් එක වහන්න ඕනි එහෙනම් මොකද්ද වහන්න ඕනි ආලාර වක්‍ර විධානයයි මේ හෘදය ආසන්න එකයි හෘදය ආසන්න එක ඇරලා ඇඹරුවොත් මොකද වෙන්නේ දුක් ගාලා එනවා එළියට වමනේ වෙනකොට මොකද වෙන්නේ ඇත්තටම වමන වෙනකොට වෙන්නේ ආමාශයේ චලන මේ අතටයි වෙන්නේ අපරාධය අරක මකලානේ හෘදය ආසන්න පැත්තේ ඉඳන් ආලාර පැත්තට තමයි වෙන්න ඕනි චලන සමහර වෙලාවට කාපු ඒවයි තියෙන මොන හරි අවුලක් හරි ඒකෝ ලෙඩක් හරි නිසා අනිත් පැත්තට චලනය වෙලා කාපු ටික ආලාරේ කැරලා ශුද්‍රාන්ත්‍රයට යවන්නේ නැතුව මොකක් කරනවද හෘදය ආසන්න එක ඇරලා මොකද කරන්නේ එවනවා උඩට ඒ උඩට එවනකොට සමහර අය හෙන මෝඩ වැඩක් කරනවා මම දැකලා තියෙනවා ළමයි කරන මෝඩ වැඩි පන්තිය දෙකපාරට වමන යන්න ආවම මොකද්ද ඔයගොල්ලෝ කරන මෝඩ වැඩි මම හොඳටම දැකලා තියෙනවා කරන මෝඩ වැඩි මොකද කරන්නේ කරන්නේ කට වහගන්න මේක කරන්න එපා කීයටවත් වමන යන්න එනකොට කරන්නේ කට හරින එක යකෝ වමන යන්න එනකොට කට වහගෙන හරියනවා උදේ ගන්නවා මතකයි නේද මොකද කිව්වේ ඒකට ඔයගොල්ලෝ කිව්වේ ඉස්මෝල් යනවා කියලා ඔබම සාමාන්‍යයෙන් හිතනද ආමාශයෙන් අධික වේගයකින් තල්ලු කරලා අන්න ශෝතයේ දිගේ ආහාර ටික එවනවා ග්‍රසනිකාවට හරිද මොනව කරන්නද කටෙන් එළියට දාන්න කට වහලා මෙහෙම ප්‍රෙෂර් කරලා එවනවා එළියට දාන්න කට වහලා එතකොට මොකද වෙන්නේ කියන්නේ මොකද වෙන්නේ එතකොට වෙන්නේ
ආපහු ගන්නවද ආමාශයට නැහැනේ. තල්ලු කරනවා පුළුවන් තරම්. හරි තල්ලු කරපුවාම ප්‍රෙෂර් වැඩිනේ ග්‍රසනිකාව හරි. එතකොට මොකද වෙන්නේ? අතනින් නාස් මාර්ගයට යනවා. යන්න පුළුවන් පාර ඒකනේ. ගිහිල්ලා දුන් හිඳයි දියලුමයි වගේ. එතකොට මතකයින එක බත් ඇටයක් ගිහින් තිවිචි දැවිල්ල එච්සීලුයි පෙප්සීනුයි බතුයි හොදි කරෝල කෑලි ඔක්කොම ආවහම කොහමද මෙහෙම දිගට පැය ගාණක් යනකම් මොකද වෙන්නේ දැවිල්ල එහෙනම් මේ වමන යන්න එනකොට එක එක පාට ඔබ කල යුතු වන්නේ කරන්නේ කරන්න ඕනි දේ නෙමෙයි එහෙනම් මොකද කරන්න ඕනි කරන්න ඕනි ඔබ නහය වහගත්ත නහය වහන්න ඕනි එක මොකද කරන්නේ කට ඇරලා ඒ කියන්නේ ඔබ ග්‍රසනිකාව හරියට කියනවා කටෙන් එළියට එවන්න එපා නහයෙන් එවන්න කියලා ගුම් වැඩ කරන්න එපා ඉතින් දවිල්ල හැදි හැදි ඉන්නවා හරිද හරි දැන් ඔය ආමාශයට දාන කෑම අපි කන්නේ වෙන වෙනම අඹරන්නේ වෙන වෙනමද අඹරන්නේ වෙන වෙනද ඔන්න හිතන්නකෝ ඔන්න මගුල් ගෙදරක ගියා දැන් බත් කෑවා බත් කාලා ඉවරලා දැන් මොකද කරන්නේ ෆෘට් සලඩ් කෑවා ඊට පස්සේ කිරි පැණි ටිකක් තිබුණා ඒවත් කෑවා අරුත තව වටලප්පණුත් පේන්න තියෙනවා තව ගොඩක් ජාති තියලා තියෙනවානේ අපරාධ දුන්න හැටියට කන්නේපෑ කියලා මොකද කරන්නේ වටලප්පමකුත් කනවා ඔක්කොම ටිකෙන් කෑවා දැන් හරිද දැන් මට කියන්න බත් වෙනම අඹරනවා ෆෘට් සලඩ් වෙනම එහෙම නැහැ ඔක්කොම දානකම් ඉන්නවා ඔක්කොම ටික දානකම් ඉඳලා වහලා දෙපැත්තෙන් බ්ලෙන්ඩින් ආයම් තට්ටම් අඹරනවා හරි කොච්චර අඹරනවද කියනවා නම් ක්‍රීම් එකක් වගේ වෙන්න අඹරනවා ක්‍රීම් එක වගේ වුණාම කියන්නේ අපි මොකක් කියලාද ආමලසය කියලා එතකොට ළමයි කියනවා සර් මම මට වමන ගියා ක්‍රීම් එකක් වගේ තිබුණ නැහනේ ක්‍රීම් එකක් කරන්න බැරි හින්දා තමයි වමනේ වල තියෙන්නේ ඒ කියන්නේ බත් ඇට පිටින් එළියට එනවා කියලා කියන්නේ මොනවා කළා නැද්ද අඹරලා නැහැ එයාට මොකක් හරි අවුලක් මොනවා කරන්න බැයිද එක්කෝ අඹරා ගන්න බෑ එක්කෝ අඹරන්න කැමති නැහැ එක්කෝ එයා ප්‍රතික්ෂේප කරනවා මේක එපා කියලා එතකොට දැන් අපි මගුල් ගෙදර ගිහින් බත් එක බෙදාගෙන ඒකට වටලප්පන් එකක් දාලා කිරි දාලා පැණි ටිකකුත් දාලා හරිද අර මොකද්ද මේ ෆෘට් සලඩ් තිබුණේ ඒකත් දාලා අනනවා මෙහෙම මාළු කෑල්ලයි අර ඒවා ඔක්කොම අනනවා මැල්ලුනුයි හරිද වටලප්පනුයි ඔක්කොම එකට අනනවා අනලා කනවා ඕක කවුරු හරි දැක්කොත් මොකක් කියයිද අපෝ මල පෙරේත කෑමක් කන්නේ මේ යකා කියලා හාය ඌ ඒවා වෙන වෙනම අඹරනවා නිකන් ඉන්න ඔබට පුළුවන් නම් එහෙම කන්න කමන්නේ ඇයි වෙන වෙනම කෑවත් එකට අඹරනවා නම් මොනව කරන්නේ මොකද එකට කෑවත් මොකද ඔබ දන්න දෙයක් තියෙනවා දැන් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනවානේ හරිම විදිහට පිණ්ඩපාතේ වඩිනකොට හාමුදුරුවෝ කෙනෙක් මේ හරි විදිහම කියන්නේ ඒකෙදි කියන්නේ ඒ කිසිම ආහාරයක් පිළිබඳ ඇලීමක් හෝ ගැටීමක් තියාගන්න එපා මොකද ආහාර ගන්නේ මොකක් සඳහා පමණයිද ඒ මම කියන්නේ අපි නෙමෙයි ඒ පැත්තට ගියේ ආහාර ගන්නේ මොකක් සඳහාද එයාලා හිතන්නේ කොහොමද මේ ශරීරය මොනවා කරන්නද පවත්වාගෙන යන්න විතරයි අපි ආහාර ගන්න නම් ඒකට නෙමෙයි එකක් බඩජහරිකම අනිත් එක පෙරේතකම සහ අනිත් එක අපි මොනව හොයනවද රසය හොයනවා රසය ඒක හොයනවනේ ඒක හොයනවා එතකොට අර වගේ හාමුදුරුවෝ කෙනෙක් ගත්තොත් හරිද ඔය භාවනා යෝගීව කැලේට වෙලා ඉන්න සමහර දවසකට එක වෙලයි එක සැරේයි පිණ්ඩපාතේට එන්නේ ගෙවල් කීපයකට යනවා ඒකෙන් මොනවා හම්බ වෙනවද කියන එක අදාළ නැහැ හරි විදිහ නම් ඔගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳ එහෙම දැනුමක් තියෙන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහලා බලන්න හරි විදිහ නම් ඒකට බත් දැම්මත් හොදි දැම්මත් කෙසෙල් ගෙඩියක් දැම්මත් කිරි පැණි දැම්මත් ඒවා වෙන වෙනම ඉල්ලන්නේ නැහැ හරි විදිහ එකයි ඔක්කොම එකට අනලා තමයි කන්නේ ඇයි ඒ ආහාරය ගැන මොකක් නැද්ද ඇලීමක් හෝ ගැටීමක් නැහැ එතකොට තමයි අවබෝධ වෙන්නේ මේක කන්නේ රස තෘෂ්ණාව සඳහා නෙමෙයි මොකක් සඳහාද ජීවිතේ පවත්වා ගැනීම සඳහා කියලා ඒකයි අපි සම්පූර්ණයෙන් මොකද වෙන්නේ වෙනස් හොඳේ අපි සම්පූර්ණයෙන් වෙනස් ඒකෙදි හාමුදුරන්ට කවුරු හරි මාළු බෙදුවත් මස් බෙදුවත් ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ හාමුදුරන්ට ප්‍රශ්නයක් නැහැ ඒකෙදි හම්බ වුණේ මොකද්ද ඒක
මොකක් කරාද? වැළඳුවා හිටියා. ජීවිතේ පවත්ත ගන්න විතරයි. ඒතකොට එහෙනම් ඒ එහෙම හම්බෙච්ච දේ එහෙම කෑවට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අනිත් එක මෙන්න මෙහෙම වුණොත් වැඩේ ආවුල්. හරි. එක ගෙදරකට යනවා. එදා හම්බ වෙනවා බතුයි මසුයි. ඊළඟ දවසේ තෙන්ට ගියාම බෙදනකොට පේනවනේ බතුයි පරිප්පුයි දෙවෙනි දවසේ. හාමුදුරුවන්ට හිතුනොත් අයියෝ අද පරිප්පුද? මස් ටිකක් තිබුණා නම් හොඳයි වගේ අන්න වැඩේ අවුල්. නැත්තම් ඇහුවොත් එහෙම මේ ඊයේ මස් හොදිහම පොඩ්ඩක් නැහැ. අන්න වැඩේ අවුල්. ඒතර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මස් කෑවද නොකෑවද කියන එක මත නෙමෙයි. ඒ කියන්නේ ඒකේ රසට ඇලුනද ගැටුනද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හම්බ වුණා නම් එතකොට ඊයේ හම්බ වෙච්ච ආහාරයයි අද හම්බ වෙච්ච ආහාරයයි අතර කිසිම වෙනසක් මානසිකව ගොඩනැගෙන්නේ නැත්නම් හාමුදුරුවන්ගේ මනසේ අන්න ඒ ලෙවල් එකට ඇවි. අපිට නම් කවදාවත් බෑ ඒක. එක්කෝ අපි මස් දුන්නාම ප්‍රතික්ෂේප කරනවා. මට නම් අල්ලන්නේ එපා. එහෙම නැත්නම් සමහර කෙනෙක් කලින් දවසේ මස් දීලා ඊළඟ දවසේ පරිප්පු දුන්නාම කියනවා සොදි පොඩ්ඩක්වත් නැද්ද? ඉතුරු වෙච්ච වළඳ අඩියවත්. ඒ අපේ හැටි. ඔව්. අපි සමහර දේවල් එක්ක මොනවා වෙනවද? ඇලෙනවා සහ ගැටෙනවා. ඉන්න පුළුවන් නම් කොහොමද නොඇලි නොගැටි ඉන්න පුළුවන් නම් ඒක තමයි අර ඒ මානසික මට්ටම. ලේසි නෑ ඉතින් ඒ වහදාගෙන. දැන් ඔබ හිතනවාද ඔය දැන් ඕවා මම කියනකොට මම ඒ වගේ ඉන්නවා කියලා? නෑ, මාතෝල් වගේ. ඒ ඔගොල්ලෝ වගේම තමයි. හැබැයි මට ඒක පේනවා, දැනෙනවා. ඒත් සමහර ආහාර වර්ග ගන්න ගියාම පෘථග්ජනයිනේ. ඒක හොඳයි කියලා හිතෙනවා. මේක නම් කන්න බෑ කියලා හිතෙනවා. හරිද? එහෙම වෙනවා. ඒ අපේ හැටි. මොකද අපි කවදාවත් හිතලා තියෙනවද ඕගොල්ලෝ කෑම කනකොට හිතලා තියෙනවද කවදාවත් අපි මේ කෑම කන්නේ මේ මගේ ශරීරය පවත්වාගෙන යන්න ඕනේ නිසා කියලා? මට නම් කවමදාකවත් හිතිලා නැහැ. බොරු කියන්න ඕනේ. ඔච්චර බයොලොජි කියන්නවත් එහෙම හිතෙන්නේ නැහැ. ෂා මේ මැල්ලුම නම් මරු රහයි කියලා හිතනවනේ. ඒක තමයි වෙන්නේ. ඒ හින්දා අර වගේ මගුල් ගෙදරකට ගිය වෙලාවක ඕගොල්ලෝ එහෙම කන්න පුළුවන් නම් මොනවා හරි කිව්වොත් අර ටික කියන්නේ. ආ, එතකොට උඹ ඔය කාපුවා වෙන වෙනම අඹරනවාද?